අද 2019 ජනවාරි 9 බදාදා සිරස්තල මෛත්‍රී පාලනයට වසර 4යි ඉදිරි ජනපති අපේක්ෂකයාත් මෛත්‍රී බව මහින්ද කියයි කිසිම බෙදවිලකින් තොරව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියනවා එතුමාම තමයි අපි ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ පාර්ලිමේන්තුවේ විනය කඩන මන්ත්‍රීවරුන්ට දැඩි නීති අගමැතිගෙන් ප්‍රකාශය ශ්‍රී ලංකාව තුන්බිය අවදානමක මහින්ද අනතුරු අංගමයි වන සංරක්ෂණයෙන් කැලේ කපයි සිංහරාජ වනාන්තරය විනාශ මුඛයේ එක නිලධාරියෙක්ගේ දෙන්නෙක්ගේ තුන් දෙනෙක්ගේ තීනු තීරණ මත මෙවැනි ජාතික සම්පත් විනාශ කරන්න හැකියාවක් තියෙද I'm time with Kasune Samarasinghe and Kalindu Karunaratna live from studio 24 in Colombo අයිබෝවා ශ්‍රී ලාංකිකවගේ විශ්වසනීයම ප්‍රවෘත්ති විකාශය අද 2:55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය අදත් ඔබ වෙනුවෙන් සූදානම් ශ්‍රී ලංකාවේ 6 වෙනි විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එම තුහුරේට පත්ව අදට වසර 4ක් කලින් මේ පිළිමදව තැබෙන සටහනක් මෙරට විධායක ජනාධිපති ධුරයට පත් 6 වැන්නා බවට මෛත්‍රීපාල සිරිසේන මහතා තේරීපත් වූයේ මීට සිව්වසරකට පෙර අතුව හරියටම අද වැනි දිනකදී. ඒ වන විට 3-2 බලයක් සහිතව පැවති මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ආණ්ඩුවෙන් ඉවත්ව ඔහු ජනාධිපතිවරණ සටනට ඉදිරිපත් වූයේ දූෂණය පිටුදැක යහපාලනය ස්ථාපිත කරන බවට සපථ කරමි. ඒ අනුව 62 ලක්ෂයක ජනතා බරමින් මෛත්‍රීපාල සිරිසේන මහතා විධායක ජනාධිපති ධුරයට පත් වුණා. ජාත්‍යන්තරය තුළ ශ්‍රී ලංකාවට අහිමිව තිබූ පිළිගැනීම යලි දිනා දීම 19 වන සංශෝධනය ගෙන එමින් ස්වාධීන කොමිෂන් සභා සක්‍රිය කිරීම විධායකයේ බලතල කප්පාදු කර එම බලතල ව්‍යවස්ථාදායකට පැවරීම තොරතුරු දැනගැනීමේ පනත ගෙන එමින් ඒ සඳහා වූ අයිතීන් තහවුරු කිරීම ප්‍රධාන පක්ෂ දෙක සම්බන්ධ කර ගනිමින් ජාතික ආණ්ඩුවක් පිහිටුවීම ආදී ජයග්‍රහණ රැසක් සිය පාලන කාලයේදී දිනා තුන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සුවිශේෂී සංවර්ධන වැඩසටහන් රැසකට දැමුල පිරුවා මෙරට විශාලතම වාරි ව්‍යාපෘතිය වන වර්ගහකන්ද කළුගඟ වාරි ව්‍යාපෘතිය සිදු වූයේද ජනාධිපතිවරයාගේ සංකල්පයක් මතයි. එමෙන්ම තවත් සංවර්ධන ව්‍යාපෘති රැසක් දැයට දායාද කිරීමට ජනාධිපතිවරයා ගෙවුණු සිව්වසර තුලදී කටයුතු කරනු ලැබුවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද සේ ධූරේ 5 වන වසරට පා තබන්නේ එවන් ජයග්‍රහණ රැසක් දිනා තුන් පසුබිමකයි. ඉදිරි වසර පමණක් නොව තවත් වසර 5ක් මේ රටේ ජනාධිපතිවරයා ලෙස කටයුතු කරමින් රටේත් ජාතියේත් සෞභාග්‍ය වෙනුවෙන් කටයුතු කරන්නේ ජනාධිපතිවරයාට ඇරයුම් කරන බව මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය දිමුල් කුමරේ විමලතම් හිමියන් පවසනවා. විහාරස්ථානවලට පූජා භූමිය ඔප්පු ප්‍රදානය කිරීමේ උත්සවයේදී උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළා. සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් තිවෙන පුරා විහාරස්ථාන 60කට ආසන්න ප්‍රමාණයකට පූජා භූමි ඔප්පු ප්‍රදානය කිරීම අද පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් සිදු කෙරුණා. ඔබතුමා මහා මන්දිර අපේක්ෂා කළේ නැහැ. ජනාධිපති තුමන් සඳහා මා විශාල දැවැන්ත මන්දිරයක් තියෙනවා. හැබැයි ඒක එතුමා ප්‍රතික්ෂේප කළා. පොඩි තැනක් තමයි ඒ වෙනුවෙන් තමන් පාවිච්චියට ගත්. ඒක මුළු ලංකාවටම සහ ලෝකයටම ඔබතුමා කළ ආදර්ශය. එපමණක් නෙමෙයි. ඔබතුමා ත්‍රිපිටකය හරියටම ඒක රජයේ නීතිගත කළා. ජනාධිපතිතුමනි ඔබතුමා හාමුදුරුවෝ ගැන ඒ විදිහට හිතුවා. මේ ජනාධිපතිතුමන්ගේ මේ අවුරුදු 4 දැන් ඉවරයි. තව අවුරුද්දක් තියෙනවා. හැබැයි අපි ඔබතුමාට ආරාධනා ඒ අවුරුද්ද පමණක් නෙමෙයි ඉදිරියට මේ රට ගොඩනගන්න ඊළඟ අවුරුදු 5 මේ ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා හැටියට කටයුතු කරන්නට ශක්තිය ධෛර්යය බලය වාසනාව අත් වේවායි කාපට කරන පිනක් කියලා හිතෙනවා මුළු ජාතියටම ඒක මහා වාසනාවක් අපේ අතිගරු ජනාධිපතිතුමා වචනේ පරිසමාප්තාර්ථයෙන්ම ප්‍රායෝගික බහුදේ ප්‍රජාතන්ත්‍රවාදී ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ
වෙනත් කිසිම ජනනායකෙක් ක්‍රියාත්මක නොකරපු වැදගත් ඓතිහාසික වැඩසටහනක් අතිගරු ජනාධිපතිතුමා පහුගිය දවසක ආරම්භ කළා. ඒ තමයි ත්‍රිපිටකය ජාතික උරුමයක් බවට පත් කරලා එතනින් නතර නොවි ලෝක උරුමයක් බවට පත් කිරීමේ මේ මහා ඓතිහාසික ගාම්භීර වැඩසටහන. වෙනත් කිසිම රාජ්‍ය නායකයෙකුට සිතට පහළ නොවුණු ඒ ඓතිහාසික ක්‍රියාදාමය වචනයට සීමා වුණු බෞද්ධයෙක් හැටියට නොවේ අතිගරු ජනාධිපතිතුමා අතිශ්‍රේෂ්ඨ වූ ක්‍රියාවක් සැබෑ ප්‍රායෝගික බෞද්ධයෙක් හැටියට එතුමා දියත් කළා. ඒ සියලුම විහාරස්ථානවලට පූජා උපු ලබා දීමටත් අපේ වැඩපිළිවෙලක් දැන් සකස් වෙලා තිබෙනවා. මෙලෙස ජනාධිපතිවරයාගේ සේවය තවදුරටත් අවශ්‍ය බව පවසමින් විවිධ පාර්ශ්ව අදහස් පළ කරනවා. මේ අතර මීළඟ ජනාධිපතිවරණයේත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛ සංධානයේ අපේක්ෂකයා වන්නේ වත්මන් ජනාධිපතිවරයාම බව එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක වහින්ද සමරසිංහ මන්ත්‍රීවරයා පවසනවා. जनाधि प्रकाश हाउल हाउल සාකච්ඡා ගණනාවක් අපි පවත්වගෙන ඇවිල්ලා තියෙනවා පොදු ලාංඡනයක් යටතේ එකතු වෙලා නැතිවරණ වලට මුහුණ දෙන්න සාකච්ඡාත් අදත් කරගෙන යනවා. පොත්වේ ඉන්නකෝ මහන්තුරු නිසා අපි දැන දීම මාධ්‍යවල කියනවා අපි කිසි ලෙසකවත් ආයමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සම්බන්ධ එකතු වෙලා හෝ එකට කාර්යයකට ඇවිල්ලා ආයමත් මේ අපේක්ෂක තවත් තවන්නේ මේ පොදු පින්දාන අපේක්ෂකයන්ට ගැටගැනේ කරා. ගේනම් විශ්වාසයක් තියෙනවා එහෙම දෙයක් වෙන්නේ නැහැ කියලා. මොකද දැන් අපි බොහොම සුවදව දේශපාලන කටයුතු කරන්නත් දැන් පටන් ගන්න තියෙනවා. මතක කරන්න එපා ජනාධිපතිවරයෙක් වෙන්න 150යි එකක් ගන්න ඕනේ. පහුගිය පළාත්පාලන මැතිවරණයේදී කවුරුත් 151ක් ගත්තේ නැහැ. පොහොට්ටුව පව 142යි ගත්තේ. අපි 115ක් කිට්ටු වෙන්න ගත්ත ජාතික මට්ටමේ. එතකොට ඒ 142යි 115 එකව කරාම තමයි 50 ඉක්මවා යන්නේ. ඉතින් අපි දෙගොල්ලොම එකතු වෙලා ජනාධිපතිතුමාට ඒ සහයෝගය ලබා දෙන්න අපි වැඩ කටයුතු කරොත් කිසිම ප්‍රශ්නයක් නැතුව ජනාධිපතිතුමාට ජනාධිපති මැතිවරණේ ජයග්‍රහණය කරන්න පුළුවන්. ඊට පස්සේ ඉතින් ජනාධිපතිතුමා ඊළඟ වතාවේ ඊළඟ නිදහස් පක්ෂය සහ महजन नियोजित क्रियाकलापे सह अनी हेसरी हेतु मेरट पार्लिमेन्वेन रटट आदर्श लबाद्य नोहकी तत्व पत्रते अग्रमात रणिल विक्रम सिंह महता पवसन අග්‍රාමාත්‍යවරයා අද පෙරවරුවේ කරන්දේනිය ප්‍රදේශයේ පාසලක පැවති උත්සවයකට එක් වෙමින් වැඩිදුරටත් සඳහන් කළේ විනය නීති කඩ කරන මහජන නියෝජිතයින්ට නීති මගින් කටයුතු කිරීමට ඉදිරියේදී සිදුවන බවයි. ගල්ල කරන්දේනිය මධ්‍ය මහාවිද්‍යාලයේ 75 වන සංවත්සර උළෙල අද පැවැත්ුණේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. විද්‍යාලයේ අභිනවයෙන් ඉදිකරන ලද තෙමහල් ගොඩනැගිල්ලද අග්‍රාමාත්‍යවරයා විසින් සිසු අයිතියට පත් කළ අතර සංවත්සර උළෙලට සමගාමීව පැවැත්වුණු විද්‍යා හා තාක්ෂණ සිසු නිර්මාණ දැක්මද වික්‍රමසිංහ මහතා විසින් නිරීක්ෂණය කළා. ඉන් අනතුරුව විද්‍යාලයේ අංශ කිහිපයකින් දක්ෂතා දක්වූ සිසු දරුදරියන්ට සම්මාන ප්‍රදානයද සිදු කරුණේ රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. මෙතෙන්ට එනකොට මම බැලුවා මම කතා කරන්න ඕනේ කියලා. මොකද අපි ආවම අපි ආදර්ශයක් වෙන්න ඕනේ. දැන් මට ලැජ්ජයි කියන්න අපේ පාර්ලිමේන්තු ආදර්ශයන් දෙන්නේ. ඒක නැති වෙලා තියෙනවා. අපේම හැසිරීමෙන් අපේ ආදර්ශය නැති කරගත්තා.
ටිකට් ක්‍රීඩාවකින් පස්සේ විදුහල් දේක පිරිමි ශිෂ්‍යයන් ගැටෙනවටත් වඩා අන්තව තමයි එදා ඒ සිදුවීම ඇති වුණේ. ඒවා අපි වහන්න හොඳ නැහැ. ඒ කියන්නේ හිතලා බලන්න. මොකද්ද අපිට උනේ? අපි කොහොමද රට ආදර්ශයක් දෙන්නේ? දැන් මං කොහොමද ඇවිල්ලා මෙතන කියන්නේ මොකද්ද ඔබතුමන්ලා කරන්න ඕනේ කියලා. ඒක ඒවා ගැන මට උපදෙස් දෙන්න අද තත්වයක් නැහැ. මම ඒක නිකුලට මම තේ ඒ සංවිධානයේ සාමාජික මට සමාජයේ ඔබෙන් ඉගෙන ගන්න වෙයි. දැන් කොහොමද මේ ප්‍රශ්නේ කරන්නේ කියලා. අපි මේක පාපිස්සයට අතුරාලා දැම්මොත් අපේ රටට හානියක් වෙයි. මම කියන්නේ කොච්චර ලැජ්ජා වුණත් අපි මේ ගැන කතා කරලා මොකද සිදුුනේ කියලා අපි ඔක්කොම දැනගන්න ඕනේ. මොකද මම දැක්ක ඒ කාලේ සමාජ අඩවියේ Facebook වල මේ ගැන ශිෂ්‍ය ශිෂ්‍යාවන් තරුණ තරුණයා කිව්වේ වා. ඒක මැති ලැජ්ජ වෙයි. පාර්ලිමේන්තුවේ දන්නේ අපි සමාජයට ප්‍රාදේශීය සභා හැදෙන විදිය, පළාත් සභා හැදෙන විදිය අද විශාල ප්‍රශ්නයක් බවට පත් වෙලා. සමහරවිට අපිට ආචාර ධර්ම පද්ධතිය සමාජ රටවල් වගේ නීතියෙන් ක්‍රියාත්මක කරලා 2015 ජනවාරි 9 වෙනිදා ආණ්ඩු වෙනසට වසර 4ක් ගතවන මේ මොහොතේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් විපක්ෂ නායකවරයා පෙන්වා දෙන්නේ එම පාලනය හේතුවෙන් මතු පරපුරට රට අහිමි වී යාමේ අවදානමක් මතු ඇති බවයි. එමෙන්ම විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ මේ වන විට ශ්‍රී ලංකාව තුන් බියකට ගොදුරු වී ඇති බවයි. සිව් වසරක අවපාලනයේ සහ මතු පරපුරට රටත් අහිමි වීමේ අවදානම යන තේමාව ඔස්සේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ අත්සනින් යුතුව අද මෙම මාධ්‍ය නිවේදනය නිකුත් කර තිබෙනවා. උපුටා ගැනීම 2015 ජනවාරි 9 වෙනිදා ආණ්ඩු වෙනසින් පසු අවුරුදු 4ක් ගතවන මේ මොහොතේ ශ්‍රී ලංකාව තුන් බියකට ගොදුරු වී සිටි. ඉන් පළමු යන්න ආර්ථිකයේ කුමන මොහොතක හෝ දරුණු බිඳ වැටීමකට ලක්වීමේ අවදානමයි. මේ රට නිදහස ලැබූ 1948 පෙබරවාරි මාස සිට 2014 දෙසැම්බර් මාස අවසානයේ දක්වා ගතවන අවුරුදු 60කට වැඩි කාලය තුළ විවිධ ආණ්ඩු ලබාගෙන ගෙවීමට ඉතිරි වී තිබුණු මුළු ණය ප්‍රමාණයෙන් 50%කටත් වඩා මුදලක් වත්මන් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව ගතවුණු අවුරුදු 4 ඇතුළත පමණක් ලබාගෙන ඇත. 2006 2014 අතර මුළු අවුරුදු 9 පුරාම රුපියල ඩොලරයට සාපේක්ෂව අව ප්‍රමාණය වූයේ රුපියල් 28කින් පමණි. නමුත් පසුගිය අවුරුදු 4 ඇතුළත පෙර කී ආකාරයේ කිසිම අර්බුදයක් නැතුවත් අපේ මුදල් ඒකකයේ රුපියල් 53කින් අව ප්‍රමාණය වී ඇත. අපේ මුහුණ දී සිටින ඊළඟ බියවන්නේ 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ නිසා මුළු පාලන තන්ත්‍රයම බිඳ වැටීමේ අවදානමයි. 19 වන සංශෝධනයේ නිසා ආණ්ඩුවක් අයවැය හෝ රාජාසන කතාව පෙරදුනත් විශ්වාසභංග යෝජනාවකින් පෙරදුනත් මොනම හේතුවකටවත් අවුරුදු 4මාරක් යන තෙක් පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට නොහැක. 2018 පළාත් පාලන ඡන්දයෙන් පසු ඒ ජාපයට ජනවරමක් නොමැති බවත් උන් දිගින් දිගටම මැතිවරණ පැවැත්වීම මගහරිමින් සිටින්නේ ඒ නිසාම බවත් මුළු රටම දනී. එවන් තත්වයක් යටතේ ජනාධිපතිතුමාට එජාපයට රටබාර දී පසෙකට වී සිටීමට කොහෙත්ම නොහැක. 19 වෙනි සංශෝධනයෙන් ඇති කර තිබෙන මේ විකෘතිය නිසා රටේ පාලන තන්ත්‍රය සම්පූර්ණයෙන්ම අවුල් වීමේ අවදානමක් ඇත. අපේ රට ඉදිරියේ ඇති තුන්වෙනි බියවන්නේ ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත රට බෙදෙන ව්‍යවස්ථාවයි. ආණ්ඩුවේ මගින් බලාපොරොත්තු වන්නේ ස්වාධීන රාජ්‍යයන් වලට සමාන බලතල සහිත ෆෙඩරල් ඒකක නවයකට ලංකාව කැඩීමය. අද මධ්‍යම ආණ්ඩුව සතු සියලුම බලතල AA පළාත්වලට බෙදා දීමට නියමිතය. මේ හැම පළාතකටම වෙනම පොලිසියකුත් ඇති කිරීමට නියමිතය. හදිසි අවස්ථාවකදීවත් මධ්‍යම ආණ්ඩුවට රටේ සාමය සහ ඒකාග්‍රතාවය පවත්වාගෙන යාමට ක්‍රියාමාර්ග ගැනීමට නොහැකි වන තරමට මධ්‍යම පාර්ලිමේන්තුවත් නීති පද්ධතියත් බෙලහීන කිරීමට එමගින් ප්‍රතිපාදන කෙටුම්පත් කර ඇත. අපට ආරංචි වන ආකාරයට මේ ව්‍යවස්ථා කෙටුම්පත සම්මත කර ගැනීමට මන්ත්‍රීවරුන් මිලදී ගැනීමේ ව්‍යාපෘතියක් නැවත ආරම්භ වී ඇත. ඒ අනුව ශ්‍රී ලංකාව අද මරණ තුනකට මැදි වී සිටි. මෙම තුන්බියෙන් රට ගලවා ගැනීමට හැකියාව ඇත්තේ මීට කලින්ද ජයගත නොහැකියයි කියූ අභියෝග ජයගෙන ප්‍රත්‍යක්ෂ ප්‍රතිඵල පෙන්වා ඇති මගේ නායකත්වය යටතේ ඇති විපක්ෂයේ දේශපාලන සංධානයට පමණක් බව මේ අවස්ථාවේදී සිහිපත් කර සිටීමට කැමැත්තෙමි. මහින්ද රාජපක්ෂ විපක්ෂ නායක. උපුටා ගැනීම අවසන්. වර්තමානයේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂය දෙමළ ජාතික සංධානයේ සිරකරුවෙකු බවට පත් ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රිනී පවිත්‍රා වන්නියරච්චි මහත්මිය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළා. අද එක්සත් ජාතික පක්ෂ නායකත්ව අර්බුදය විශේෂයෙන් රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා බොහොම ප්‍රවේශම් වෙලා තියෙනවා. සජිත් ප්‍රේමදාස මහත්තයාගේ උදව් කරන කෙනෙකුට නියෝජ්‍ය අමතිකමක්වත් නොදෙන මංගල සමරවීර මහත්මයා සහ රවි කරුණානායක මහත්මයා අද ගල උඩ සටනක යෙදමින් පවතී. අර කවියක් තියෙනවා, වනේ ගිජිදාය සිටියොත් වෙනසේය, ලිඳේ පනිදාය බැස්සොත් ඌකාය, අතකින් කරවැලකි අතකින් දඩුබෑය,
මරණ තුනක් ඇති මිනිහෙක් පැණිකෑයි කියලා. TN එකේ හිරකාරයෙක් බවට අද රනිල් වික්‍රමසිංහ පත් වෙලා තියෙනවා. ඔබ දන්නවා විවස්ථා දායක සභාව සමාජිකයෝ 9 දෙනෙක් ඉන්නවා. 7 දෙනෙක් පත් කරන්නේ අගමැති විපක්ෂ නායක. පත් කිරීම වලදී පසුගිය කාලේ ඒ කටයුත්ත කළේ සම්බන්ධන් සහ රනිල් වික්‍රමසිංහගේ 7 දෙනෙක්. නමුත් විපක්ෂ නායක ධූරය මහින්ද රාජපක්ෂ මැතිතුමාට ලැබුණාට පස්සේ මෙරටේ පුරවැසියා සනසුම් සුසුමක් කෙළුවා. ඊලාම් රාජ්‍ය නැවත ගේන්න තියෙන මේ කඳවුර කදා බිඳ වැටිලා සැබෑ විපක්ෂයට විපක්ෂ නායක ධූරය ලැබීම ගැන බොහොම විශ්වාස කටයුතු ආරංචි භාරවලින් දැනගන්න තිබෙනවා. මේ මාසේ 10 වෙනිදාට ඩීසල් සහ පෙට්‍රල් මිල වැඩි වෙනවා කියන කාරණය. විදුලි බලය මිල වැඩි වෙන්නට නියමිතයි. ජලයට මිල සූත්‍ර නියම කරලා ඒ හරහා මිල වැඩි කිරීමේ සූදානමක් පවතින බව අපි සඳහන් කරනවා. එනිසා නොය චම්පික රණෝක එමතුමා ප්‍රකාශ කළා ජනාධිපතිවරණයට කුසලතා සපිරි සුපිරි ජනප්‍රිය අපේක්ෂකයෙක් එක්සත් ජාතික පෙරමුණෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් කරනවායි කියලා. මේ කුසලතා සපිරි දක්ෂ බුද්ධිමත් ජනප්‍රිය නායකයා රනිල් වික්‍රමසිංහ මැතිතුමා බව අපිට කැට තියලා කියන්න පුළුවන්. ඒකෙන් පිට ලෝකයක් එක්සත් ජාතික පක්ෂයට නැහැ. පළාත් සභා මැතිවරණය පැරණි ක්‍රමයේ යටතේ පැවැත්වීමට පක්ෂ නායක රැස්වීමේදී නොනිල වශයෙන් සියලු දෙනා එකඟ වූ බව සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරියල්ල මහතා අද පාර්ලිමේන්තුවේදී සඳහන් කළා. කෙසේ වෙතත් කලින්දු විපක්ෂය අද චෝදනා කළේ පළාත් සභා මැතිවරණය කල් තැබීම සඳහා ආණ්ඩුව සිතා මතාම එහි සීමා නිර්ණ වර්තාව කල් තබමින් සිටින බවයි. පළාත් සභා මැතිවරණ සීමා නිර්ණ කොමිෂමේ වාර්තාව ඒ වාර්තාව ලැබිය යුත්තේ ජනාධිපතිතුමාට යවලා නැහැ. දැන් මේ අනුව පාර්ලිමේන්තුව නීතිය අනුව මාස දෙකක කාලයේ ඉක්ුත් වීමෙන් පසු ඒ වාර්තාව කථානායකතුමා හෝ අගමැතිතුමා විසින් ජනාධිපතිතුමා වෙත යැවිය යුතුයි. පළාත් සභා මැතිවරණ පැවැත්වීම සඳහා දැන් ඕනේ අපිට ඡන්දේ. ඒ නිසා මේ නිර්දේශය ජනාධිපතිතුමාට යවන්නේ කවදාද? නැදි කථානායකතුමා තමයි මේක අරින්න ඕන. विरुद्ध මේදී මං හිතන්නේ අපි නොනිල වශයෙන් සාකච්ඡා කරුවා සියලු දෙනාම පරණ ක්‍රමයට යන්න කැමති. අපි සාකච්ඡා කරුවානේ ඒ නෑ එදා දිමාසිරිපාල මැතිතුමා ඇවිල්ලා කිව්වා පරණ ක්‍රමයට චන්දරට යනවා ඉතාමත් ඉක්මනින් දියන්න පුළුවන් අපිත් එකට කැමති. ITN ආයතනය තුල ඇති වී තිබුණ කලබලකාරී තත්ත්වය ඊයේ වෙනකොට සියලුම පාර්ශවයන්ගේ එකඟත්වය අනුව අපිට සමතයකට පත් කරගන්න පුළුවන් වුණා. අපි පසුගිය ආණ්ඩුවේ කිසිම කෙනෙකුගෙන් පිළිගත්තේ නැහැ. අත වශයෙන් මේක ඔප්පු වුණා. මොකද ඔක්තෝබර් මාසේ 26 වෙනිදා ඇතිවෙච්ච විවස්ථාදායක කුමන්ත්‍රණයේ රාත්‍රියේ එකපාරට මතු වුණ ඔබතුමාගේ පාක්ෂිකයන්ගේ තරම දිහා බැලුවම ඒකෙම ඔප්පු වෙනවා අපි කාගෙන්වත් පිළිගත්තේ නැහැ. මේ හැම කෙනෙක්ම රස්සාව කරගෙන හිටියයි කියන්නේ. මම රූපවාහිනියට ගියා ප්‍රකාශයට කරන්න උඩට යනකොට ඔබතුමාගේ පාක්ෂිකයෝ අපි එනවා දැක්ක ගමන්ම නමෝ නමෝ ගාථා ජාතික ගීය ගනිවලා මුළු සේවයම අත්හිටෙව්වා. අපි අයිමත් පල්ලෙහාට එනකොට පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරුත් මරවරයන් කණ්ඩායමක් සම්පූර්ණයෙන්ම රූපවාහිනිය බාරගෙන තිබුණා. අපි කවුරුවත් අලුතෙන් පත් කරන්න ගියේනේ අර දවස් 51 දී පන්නගත්ත අපගේ සේවකයන් යලි වැඩට යන්නේ කිව්වම මෙන්න සුරකීමේ සංවිධානයක් කියලා සංවිධානයක් අටවකට එකපාරට සතියකටත් වඩා මේ ITN රූපවාහිනිය වට කරගෙන කුඩු අර්බ කීකී කටයුතු කරා. පොලිසිය ආව දවසක් ඇවිල්ලා ආරක්ෂාවට ඇවිල්ලා එකපාරට කොහෙන් හරි කෝල් එකක් राजकार्य නව අනුක්‍රම ව්‍යවස්ථා ගැනීම පසෙකලා රටේ ජනතාව මුහුණ දෙන සැබෑ ගැටලු වලට කඩිනම් විසඳුම් ඉදිරිපත් කරන ලෙස අස්කිරි පාර්ශවයේ ලේකක අධිකාරී පූජ්‍ය මැදකම ධම්මානන්ද හිමියන් ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරනවා. මේ අතර ඌව පළාතේට සහ මධ්‍යම පළාතේට අභිනවයෙන් පත් වූ ආණ්ඩුකාරවරුන් ඊයේ පස්වරුවේ මහනාහිමිවරුන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තා.
ඌව පළාත් ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතා සහ මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතා මල්ලොතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බට අවේශ්‍රේ සුමංගල හිමියන් බැහැදක ආශිර්වාද ලබා ගත්තා. වහන්සේගේ අදහස් අනුශාසනා සියල්ලම අපිට අවශ්‍යයි. අපි වෙන කටයුතු කරගෙන යන්න මේ මධ්‍යම පළාත් අනුතරව ආණ්ඩුකාරවරු දෙපළ බල්ලතු පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය නියංගොඩ විජිත සිරිනා හිමියන් බැහැදටුවා. ඉන් අනතුරුව අස්කිරි මහාවිහාරයේ වෙත ගිය ආණ්ඩුකාරවරු දෙපළ අස්කිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරත්න හිමියන් ද බැහැදුටුවා. බෞද්ධ සම්පූර්ණ භික්ෂු සියලු දෙනාම උන්වහන්සේලා මේකට විරුද්ධයි. කවුරුත් දැකපු නැති කොලයක් මොනා තියනවද කියලා මේක ගැන සාකච්ඡා කරන්න අපි තාමත් කල් වැඩි. මොකද 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුව තුල හදිසි යෝජනා විදිහට ඉදිරිපත් කරලා අන්තිම මොහොතේ ගෙනාපු සංශෝධනවල ප්‍රතිඵල අපි පහුගිය මාස දෙකහමාර තුල එකින් දිගටම දැක්කා. මේ අතර ගෙන ඒමට නියමිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් අස්කිරි පාර්ශවයේ ලේකකාධිකාරී පූජ්‍ය බදගම ධම්මානන්ද හිමියන් මාධ්‍යයට මෙලෙස අදහස් පළ කළා. මොන විදිහේ ව්‍යවස්ථාවක් ගෙනවත් ජන සමාජයේ තුල සංහිඳියාවට බාධාවක් වෙනවා නම් අනාගතයේ ගැටුම් කාය තත්ත්වයට මූණ දෙන පෙරල් ක්‍රමයේ ව්‍යවස්ථාවක් ඉදිරිපත් වෙනවා නම් එය සුබදායක වෙන්නේ අපේ රටේ ඉදිරි පැවැත්මට. විශේෂයෙන් ද්‍රවිඩ සංවිධානයට සම්බන්ධ මන්ත්‍රීවරු කීප දෙනෙක් ඒ වෙනුවෙන් අපකැප වෙමින් නිතර දෙවේලෙම මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පෙරල් ක්‍රමයේ අපිට අවශ්‍යයි කියන මතය ගොඩනැගීමක් පේනවා. එය අපි තරයේම හෙලා දකින අතර මේ අවස්ථාවේදී රජයට බලකර ප්‍රකාශ කර සිටින්නේ ජනතාවගේ පැබෑ ප්‍රශ්න ජන ජීවිතය ගොඩනගා ගැනීමට අවශ්‍ය පසුබිම නිර්මාණය කර දීමට කටයුතු කරන්නේ කියන කාරණයයි. මේ අතර ලබන සිකුරාදා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා සූදානමක් පවතින බවයි සිසිර ජයකොඩි මන්ත්‍රීවරයා සඳහන් කළේ. මේ සිකුරාදට අලුත් ව්‍යවස්ථාව මේ සිකුරාදට මේ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න මේ වෙන විට පාර්ලිමේන්තුවේ තීරණය කළා තියෙනවා. විශේෂයෙන් සුමන්ත්‍ර මන්ත්‍රීතුමාත් අගමැතිතුමා නියෝජනය කරපු අයත් මුස්ලිම් කොංග්‍රීසයේ සහ ජනතා විමුක්ති පෙරමුණත් තියෙන්නේ සංවිධානයේ එකතු වෙලා තමයි මේ පන්ත ගේන්නේ. ඒ වගේම මෙතෙක් කල ලංකා ඉතිහාසයේ භයානකම පනත 2002 අංක සිපහදන සාපරාධික කරුණු වලදී අන්නෝන්‍ය සහයෝගිතා දැක්වීම මේ පනත නැවත වතාවක් සිකුරාදට මේ පනත ගේනවා. ශ්‍රී ලංකන් දස්පක්ෂයේ කොටස් ආත්මාර්ථකාමී ලෙස කටයුතු කළොත් එහෙම බොහොම භයානක වෙනවා. ඒ කියන්නේ එහෙම ආරංචියක් තියෙනවද ආත්මාර්ථකාමී වෙයි කියලා නිදහස් පක්ෂයේ? රටට හතුරු පිලත් එක්ක දෙබිඩ් රාසියක් ඉන්නවා.